ඔයාගෙන් එහුවොත් බ්‍රේකයක් ගන්න කැමතිද කියලා ගොඩක් වෙලාට ඔයාගේ උත්තරේ ඔව් මං කැමති කියන එක. ඒ වුණාට ඇත්තටම හිතලා බලන්න ඔයා විවේකයක් ගන්න කැමතිද කියලා. නිකමට හිතන්න ඔයාව ගිහින් දානවා කාමරයකට, ෆෝන් එකක් නැහැ, පොතකුත් නැහැ, ඉන්ටර්නෙට්ත් නැහැ. එතකොට ඔයාට මොකද හිතෙන්නේ? ඔයාට බ්‍රේකයක් ගන්න පුළුවන් වේවිද ඒ වගේ වෙලාවක? කාය විවේකයක් ආවට ඔයාගේ මනසට ඉතින්දි විවේකයක් දෙන්නවා කැමති නැහැ. මොකද අපි පුරුදු වෙලාම තියෙන හැම තිස්සෙම මනසට මොනහරි ස්ටිමුලේෂන් එකක් දෙන්න දීලම තමයි පුරුදු වෙන්නේ. ඒකින් තමයි අපිට ෆෝන් එක ටග් ගාලා ඕන වෙන්නේ. මොනහරි කම්මැලිකමක් ආපු ගම ගමනක් ගියත් ටිකක් වෙලා යනකොට ඒක බෝරින් වෙන්නේ. එතකොට අපිට විවේකයක් කියන එකෙන් අපි ඇත්තටම අදහස් කරලා තියෙන මොනහරි කරන්න දෙයක්, ක්‍රියාවක්. ගමනක් යන්නේ එක, කෑමක් කන එක, ෆිල්ම් එකක් බලන එක තමයි අපි විවේකයේ විදිහට අර්ථ දක්වලා තියෙන්නේ. ඇත්තටම විවේක කියන්නේ ඒකටද? ශාරීරිකව අපිට පුළුවන් වුණත් අපිට විවේකයක් දෙන්න අපිට මානසික කොහොමද මුකුත් නොකර කියන තැනට විවේකයක් දෙන්නේ? අපි ඒකට බය නැතුව ඉදිරිපත් වෙන්න පුළුවන්ද? ඇත්තටම අපි ඒ හිස් තැනට බය වුණාට එතන තමයි සැබෑ විවේකයේ තියෙන්නේ. ඒ ගැන හොයලා බලන්න. අපි හැමෝම වගේ මේ හිස්තැන්ට බය. හැබැයි ඇත්ත ගැලවීම තියෙන්නේ මේ හිස්තැන තුලින්ම තමයි.